ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩොමිනිකන් රිපබ්ලික් පිළිබඳව. ඇතරම් මේ රට කැරිබියානු කලාපයේ පිහිටා තිබෙන ඉතාමත්ම සුවිශේෂී රටක්. මොකද මෙහි පවතින ඉතාමත්ම වෙනස් සංස්කෘතියක් සහ ජීවන රටාවක්. ඒ වගේම බටහිර අර්ධගෝලයේ තුල අංක 1 ලිංගික සංචාරක ගමනාන්තයක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයේ විදිහට සැලකෙන්නේ සංචාරක කර්මාන්තය. දැන් අපි මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සීලුම විස්තර සොයා බලමු. ඒ වගේම වීඩියෝවට යන කලින් විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. මෙය උතුරු ඇමරිකානු මහද්වීපයේ කැරිබියානු කලාපය තුළ පිහිටා තිබෙන ජනරජයක්. ඒ අනුව ඩොමිනිකන් රිපබ්ලික් පිහිටා තිබෙන දූපත හඳුන්වන්නේ හිස්පැනියුලා දූපත නමින්. එම දූපත තුළ රටවල් දෙකක් තියෙනවා. එහි බටහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ හයිටි රාජ්‍යය. ඒ අනුව ඩොමිනිකන් රිපබ්ලික් පිහිටා තිබෙන්නේ හිස්පැනියුලා දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ. මෙය සැලකෙන්නේ කැරිබියානු කලාපයේ රටවල් අතරින් කියුබාවට පසු දෙවන විශාලම රට විදියට. මීට අමතරව මේ ප්‍රදේශයේම පිහිටා තිබෙනවා ඩොමිනිකා කියලා රටක්. ඇතරම ගොඩක් දෙනෙක්ට ඩොමිනිකන් රිපබ්ලික් ඩොමිනිකා පැටලෙනවා. නමුත් ඩොමිනිකා කියන්නේ ඩොමිනිකන් රිපබ්ලික් කියන රටට කිසිම සම්බන්ධයක් නැති වෙනත් කුඩා දූපතක්. විශාලත්වය අනුව ඩොමිනිකන් රිපබ්ලික් වර්ග කිලෝමීටර් 48,671ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ සැන්ටෝ ඩොමින්ගෝ නමින්. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ජනගහනය සිටිනවා මිලියන 10.8ක්. ඒ කියන්නේ ඩොමිනිකන් රිපබ්ලික් තුළ ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා අඩු ජනගහනයක්. මෙය ලෝකේ වඩාත් මිශ්‍ර ජනගහනයක් සිටින රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ නිසා ඩොමිනිකන් රිපබ්ලික් ජනතාවට විවිධ සම්භව සහිත විවිධ හැඩරුව උරුම වී තිබෙනවා. කොහොමනම් සමස්තයක් විදියට මෙය ඉතාමත්ම හැඩි දැඩි ශක්තිමත් පුද්ගලයන් සිටින රටක් විදියට තමයි සැලකෙන්නේ. මෙහි ජනගහනය 73.9%ක්ම සිටින්නේ මිශ්‍ර ජාතිකයන්. ඊට අමතරව 17.8%ක් සුදු ජාතිකයන්, 7.8%ක් කළු ජාතිකයන් සහ 3.2%ක් වෙනත් ජාතීන් ජීවත් වෙනවා. මෙහි ප්‍රධාන ආගම විදියට සැලකෙන්නේ ක්‍රිස්තියානි. ආගම රටේ ජනගහනයෙන් 66.7%ක්ම අදහනවා. ඊට අමතරව මෙහි ජනගහනයෙන් 29.6%ක්ම කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගලයන් විදියට තමයි සැලකෙන්නේ. ඔබ මේ දකින්නේ ඩොමිනිකන් රිපබ්ලික් ජාතික කොඩිය. ප්‍රධාන වශයෙන් ඔබට මෙහි සුදු පැහැති කුරුෂයක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව මෙහි බයිබලයේ රූපයක් සහිත පලිහක් සහ කඩුවක් ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන්. මෙම කොඩිය තුළ බයිබලයට ඉහළින් දෙවියන්ගේ දේශය යනුවෙන් ලියා තිබෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව ඩොමිනිකන් රිපබ්ලික් කියන්නේ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 10,259ක් වෙනවා. ඒ වගේම 2023 දල් දේශීය නිෂ්පාදනයේ දැක්වෙන්නේ ඩොලර් බිලියන් 110ක් විදියට. මෙහි ආර්ථිකයෙන් 60%ක්ම රඳා පවතින්නේ සේවා අංශය මත. ඒ අනුව රටේ ඉහළම ආදායමක් උපයන ව්‍යාපාරයක් විදියට සංචාරක ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. මෙය ලෝකයේ ඉහළම ලිංගික ශ්‍රමිකයන් සිටින රටවල් අතරින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙහි තිබෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඉතාමත්ම ඉහළ අපරාධ අනුපාතය. ඒ අනුව මේ රටේ සෑම තැනකින්ම වගේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙනවා. මෙය සැලකිය යුතු මාෆියා කල්ලි කිහිපයක නිජබිම විදියටත් හඳුන්වන්න පුළුවන්. කොහොමනම් කැරිබියානු කලාපය කියන්නේ වෙනත් කලාපවලට සාපේක්ෂව අපරාධ අනුපාතයේ ඉහළ කලාපයක්. මේ නිසා ඩොමිනිකන් රිපබ්ලික් සැලකෙන්නේ කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව තරමක් ආරක්ෂිත රටක් විදියට. ඉතින් එයින් ඔබට පැහැදිලි ඇති කැරිබියානු කලාපයේ අනිත් රටවල තත්ත්වය මොන වගේද කියලා. මීට අමතරව ඩොමිනිකන් රිපබ්ලික් ස්වභාව සෞන්දර්යය අතිනුත් ඉතාමත්ම සුන්දරයි. මෙහි පවතින නිවර්තන උෂ්ණ දේශ ගුණය. ඒ නිසා රටේ බොහෝ ප්‍රදේශවල වෙරළ තීරයන් සංචාරක පාරාදීස විදියට හඳුන්වන්න පුළුවන්. මෙය නිවාඩුගත කිරීම සඳහා ලෝපුරා සිටින ධනවත් ව්‍යාපාරිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය රටක්. මේ නිසා ඩොමිනිකන් රිපබ්ලික් වාර්ෂිකව රටේ සමස්ත ආදායමෙන් 15%ක්ම උපයන්නේ සංචාරක කර්මාන්තයෙන්. ඊට අමතරව මේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ලෝපුරා සිටින ආයෝජකයන්ටත් ඉතාමත්ම හොඳ රටක්. මොකද මෙහි බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම ලිහිල්. ඒ අනුව රටේ ප්‍රධාන කර්මාන්ත වෙන්නේ ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය. මෙහි ප්‍රධාන කෘෂි කර්මාන්ත වෙන්නේ කෝපි, උක්, කෙසෙල්, දුම්කොළ සහ කොකෝවා. මෙය ලෝකේ ප්‍රධානම දුම්කොළ නිෂ්පාදකයා විදියට හඳුන්වන්න පුළුවන්.
ඊට අමතරව ඩොමිනිකන් රිපබ්ලික් සැලකෙන්නේ ලෝකේ විශාලතම කාබනික කොකෝවා නිෂ්පාදකයා විදියට. ඩොමිනිකන් රිපබ්ලික් තුල භාවිත කරන මුදල් ඒකකය හඳුන්වන්නේ ඩොමිනිකන් පේසෝ නමින්. මේ වීඩියෝ සිදු කරන මොහොත වෙද්දී ඩොමිනිකන් පේසෝ එකක් ශ්‍රී ලංකන් රුපියල් 5.88ක් වෙනවා. කොහොමුණත් ගොඩක් සංවර්ධනයේ වෙමින් පවතින රටවලට වගේම මෙහෙටත් තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ අධික දූෂණය. ඒ අනුව ලෝක දූෂණ දර්ශකයෙන් ඩොමිනිකන් රිපබ්ලික් රැඳී සිටින්නේ 123 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 101 වෙනි ස්ථානයේ. ඒ අනුව ශ්‍රී ලංකාවටත් වඩා දූෂිත රටක්.